ආයි ගුවන් දරුවනේ ඉතින් ඔන්න අදත් අපි ආවා සංනිවේදනයේ හා මාධ්‍ය අධ්‍යයනයේ උසස් පෙළ 13 ශ්‍රේණියට નિયમિત විෂය මාලාවේ තවත් පාඩමක් සමග එකතු වන්නට ඉතින් අපි ඔබත් එක්ක එකතු වෙන්නේ tuition.lk වෙබ් අඩවියත් එක්කයි ඉතින් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවිය හරහා 1 සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම පාඩම් මාලාවන් වලට අදාළ කරන වීඩියෝ පට සහ ප්‍රශ්න පත්‍ර ලබා ගන්නට ඉතින් ඔබේ අධ්‍යාපන කටයුතු ඒ ඔස්සේ සාර්ථක කරගන්නට හැකියාව ලැබීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අදත් අපි පාඩමට එකතු වෙමු. අපි කතා කර කර හිටියේ මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය කියන පාඩම පිළිබඳවයි. ඒකේ පළවෙනි කොටස ඒ මහජන සම්බන්ධතාවය කියන්නේ මොකද්ද? ඒක කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියන එක පිළිබඳව අපි පළවෙනි කොටසින් සාකච්ඡා කරා. දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහජන සම්බන්ධතාවයේ ආරම්භය හා වර්ධනය පිළිබඳව ඔබට දැනගන්නට ලැබෙන දැනගන්නට තිබෙන කරුණු පිළිබඳව. ඉතින් අපි ප්‍රශ්නයක් අරගෙන සාකච්ඡා කරමු. මහජන සම්බන්ධතා ආරම්භය හා වර්ධනය පිළිබඳව කෙටි විස්තරයක් ලියන්න. මේක බොහෝ දුරට ඉතිහාසය කියන කොටස පාඩම් කිරීම තුළම ඔබට ලියා ගන්නට පුළුවන් ලෙහෙසි පහසු ප්‍රශ්නයක්. හැබැයි මේ තරම්ම පහසුවෙන් මේ ප්‍රශ්නයයි කියලා බලාපොරොත්තු වෙන්න විදියක් නැහැ අපිට. සමහර විට කෙටි ප්‍රශ්නවලදී එහෙම නැත්නම් දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් විදිහට ඔබට මේක විභාගයේදී බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඉතින් අපි බලමු සාකච්ඡා කරලා මහජන සම්බන්ධතාවය කියන විශේෂ ශ්‍රේෂ්ත්‍රය මොන විදිහටද ලෝකයේ තුල ආරම්භ වෙන්නේ කියලා. දැන් අපි සාකච්ඡා කරන වර්තමාන කාලය තුල මේ මෑත භාගයේදී වසර දශක කිහිපයක් තුලදී එක්වරම තටු ලැබිලා ආපු විශයක් විදිහට. නමුත් මේක එහෙම නෙවෙයි. මේ විශේෂ ශ්‍රේෂ්ත්‍රය ලෝකය පුරාම අතීතයේ ඉඳන්ම පැවතිලා තිබෙනවා. එතකොට මේ මහජන සම්බන්ධතාවයයි කියන එක පිළිබඳව හඳුනා ගන්නවට කලින් එහෙම හඳුනා ගන්නවට වඩා මේක අප අතරම සංනිවේදනයේ වගේම අප අතරම පැවතිලා අප අතරම මිහි වෙලා ගොඩ නැගිලා පැවතිලා ආපු විශේෂ ශ්‍රේෂ්ත්‍රයක් විදිහට හඳුන්වා දීම තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට සාකච්ඡා කරන්න පුළුවන් වසර 4000ක තරම් ඉපැරණි ඉතිහාසයක් මහජන සම්බන්ධතාවය කියන විශේෂ ශ්‍රේෂ්ත්‍රයට හිමි වෙනවා. එතකොට එහෙමනම් මූලින්ම අපිට මේ අපිට හම්බ වෙන තොරතුරු අනුව අපිට හම්බ වෙන මූලාශ්‍රයන් අනුව ඉරාකයෙන් හමුවන කීලාක්ෂර සහිත මැටිපුවරු වලින් පාලකයන් ජනතාව වෙත ලබා දුන්න උපදෙස් පිළිබඳව හඳුනාගෙන තියෙනවා. එතකොට පාලකයන් මොනවද ජනතාවට ඇති කරලා දීලා තියෙන උපදෙස්? මොනවද අස්වනු නෙලා ගන්න වාරි කටයුතු කොයි විදිහට පවත් ගන්නේ? තමන්ගේ කෘෂිකර්මය දැන් ඔබ දන්නවා අපි ඉතිහාසය ඉගෙන ගන්න කාලේ ඉඳන් මේ ඉගෙන ගන්න දෙයක්. අපි ඉතිහාසය පවත්න ලෝකේ වැඩිපුරම කෘෂිකර්මාන්තයෙන් තමයි මිනිස්සු තමන්ගේ ජීවනෝපාය කරගෙන ජීවත් වෙලා තියෙන. එතකොට මෙන්න මේ කෘෂිකර්මාන්තය කියන එක පිළිබඳව රජවරු පවා ඒ යුගයන් වලදී අදටත් වඩා අදහස යොමු කරලා තියෙනවා සහ ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. එතකොට මේ ඉරාකයෙන් හමුවන කීලාක්ෂර සහිත පුවරුවල මැටි පුවරුවල සඳහන් වෙනවලු අස්වනු නෙලීම සහ වගා කටයුතු කිරීම, අස්වනු නෙලීම සහ ඒකට අදාළ කරන ඒ වගා කටයුතු වලට සම්බන්ධ වන වාරි කටයුතු පිළිබඳව රජවරුන් විසින් පාලකයන් විසින් ජනතාවට උපදෙස් ලබා දෙන ජනතාව දැනුවත් කිරීම පිළිබඳ සිදුවීමක්. එතකොට ඒ වගේම රාජපාලකයා සහ මාජනතාව අතර සම්බන්ධතාවය ගොඩනගාගත් ආකාරයත් මේ ආශ්‍රයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ රජය සහ ඒ කාලේ පාලකයා සහ ජනතාව අතර සම්බන්ධකම් පැවතිලා තියෙනවා. ඒ සම්බන්ධකම් පවත්වාගන්නේ මහජන සම්බන්ධතාව කියන විශේෂ මූලික අවස්ථාව තුළ වේ කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට අප දන්නවා ජුලියස් සීසර් රෝමයල්ලා ගන්න මහජන සහයෝගය ලබා ගත්තා කියන. ජුලියස් සීසර් රෝමයේ අධිරාජ්‍ය අල්ලා ගන්න කලින් මහජන සහයෝගය ලබා ගත්තා. ඔහු මේ මහජනයා විසින් දැනගත යුතු කාර්යභාරය කියන කෘතියක සඳහන් කරලා තියෙනවා ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස කරුණු තුනක්. එකක් තමයි වෙන් කියන එක. VEN වෙන්. එතන යාලා හඳුන්වනවා මම ආමි කියන එක. ඊළඟට විඩ් මම දුටිමි කියන එක සහ අවසාන වශයෙන් වික් මම ජයග්‍රහණය කරමි. ඉතින් මං හිතන්නේ වික්ටරි කියන එක වෙන්න ඇති වික් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මහජනයා දැනුවත් කිරීම පිළිබඳව මේ සඳහන් වෙන්නේ මම ආමි, මම දුටිමි
සහ මම ජයග්‍රහණය කරමි. කියන්නේ පණිවිඩ තුනක් මෙතන තියෙන්නේ නේද? එතකොට දැන් මේ ඔස්සේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සීසර්ට යම් කිසි වූ පණිවිඩ කීපයක් තමා රෝම අධිරාජ්‍යයට ඇතුළත් වීම සහ රෝම අධිරාජ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව කිසියම් දැනුවත් කිරීමක් අන් අයට කරන්නට අවශ්‍යතාවය තිබුණා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ග්‍රීක සහ රෝම වරුන් සර්කීය සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා මහජන සම්බන්ධතා කුසලතා උපයෝගී කරගෙන තිබුණා. කියන්නේ පබ්ලික් රිලේෂන් ස්කිල්ස් කියන ඒවා. ඒ කියන්නේ මහජන සම්බන්ධතාවයන්ට විවිධ කුසලතා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කතා කිරීමට තමන්ගේ අදහස අන් අයට තමන්ගේ ආකල්පය අන් අයට පෙවීමට නැත්නම් ඔවුන් ඒක තුළ ගිල්වා ගැනීමේ හැකියාවක් මහජන සම්බන්ධතාවයට තියෙනවා. එතකොට මෙන්න මේ කියන හැකියාවන් කුසලතාවයන් මහජන සම්බන්ධතාවය පිළිබඳ මේක පාවිච්චි කරලා තියෙනවා ග්‍රීක සහ රෝම වරුන් තමන්ගේ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා. කියන්නේ තමන්ගේ සංස්කෘතිය අන් අයට ඉතුරු තමන්ගේ උරුමකාරයන්ට නැත්නම් තමන්ගේ ඊළඟ පරපුරට ගෙන යාම සඳහා වුන් මේ කියන මහජන සම්බන්ධතා කුසලතාවයන් එහෙම නැත්නම් පබ්ලික් රිලේෂන් ස්කිල්ස් කියන ඒවා පාවිච්චි කරා කියනවා. එතකොට ලංකාවත් එක්ක ගත්තාම ලංකාව පිළිබඳව ගත්තාම දැන් ඔබ දන්නවා ඉතිහාසය තුලදී දුටුගැමුණු රජුරෝ පිළිබඳ සිද්ධියක් මතකද අර මේ කිරිබත් කන්න යන සිදුවීම නේද? කිරිබත් අර රෑට රෑ සංචාරය කරලා නගර පුරා සංචාරය කරාට පස්සේ එක ගෙදරකට ගිහිල්ලා කිරිබත් ලැබෙනවා උදේට කෑමට රෑ නවතන් ගත්තට පස්සේ ඒක ආච්චි කෙනෙක් නේද? ආච්චි කියනවා මේ හරියට මේ ළමයා හරියට දැන් රජුරෝ කියලා දන්නේ නැහෙනේ. මේ ළමයා හරියට කිරිබත් කන්නේ දුටුගමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ. දැන් වැදගත් තොරතුරක් තමයි දුටුගැමුණු කුමාරයාට ලැබෙන්නේ. දැන් ඔහු අනෝ ඇයි ඒ කියලා. තනින් තනින් කාලා හරියන්නේ නැහැ. ඔක කොණෙන් කොණෙන් කන්න ඕනේ. එතකොට පිටිපස්සේ කොටස නිවිලා තියෙන්නේ කියලා. නේද? එතකොට දැන් මේ තුල තියෙනවා දැන් එක කාරණාවක් අපේ ජීවිතයේ පිළිබඳව දැන් අත්දැකීම් තුලින් යම්කිසි දෙයක් પરම්පරාවට අනිත් අයට ලබා දීම. ඒ වගේම තමයි මේක තුල තියෙනවා රජ්ජුරුව වශයෙන් අර වෙස්සලාගෙන අන් අයගේ අදහස් දැනගැනීම සඳහා මේ ජනතාවගේ තුල තියෙන අදහස තමාගේ පාලනය පිළිබඳ ජනතාව තුල තියෙන අදහස් දැනගැනීම සඳහා සංචාරය. එතකොට මේක මහජන සම්බන්ධතාවයේ එක අවස්ථාවක්. එතකොට ලංකාවේ මෙන්න මේ වගේ ක්‍රමවේදයන් තිබිලා තියෙනවා. එතකොට අත්තම් ක්‍රමය, වැව් වමුණු හා වෙහෙර විහාර තැනීම සම්බන්ධව ඒවයිද ගම්මර ප්‍රදානය කරා රිදී රන්ඩිදී තෑගි දුන්නා නේද? මේවා මහජන සම්බන්ධතාවයේ කොටස. එතකොට මේ අත්තම් ක්‍රමය තුළ අන් අය සමග ශ්‍රමය සහ තමන්ගේ දේවල් බෙදා ගැනීම, තමන්ගේ කටයුතු සංවිධානය කර ගැනීම සඳහා ශ්‍රමය බෙදා ගැනීම කියන මෙන්න මේ කියන ක්‍රියාවලින් මේක තුළ සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මහජන සම්බන්ධතාවය කියන එක ඇති වෙන්නේ යුරෝපයේ කාර්මික විප්ලවයට පසුව. දැන් අපි කාර්මික විප්ලවය ගැන අවස්ථා කීපෙකදීම කතා කරා. ඒතර කාර්මික විප්ලවයට පස්සේ කර්මාන්ත ශාලා පදනම් කරගෙන සේවකයන්ගේ සහ පාලකයන් අතර ඇති වෙච්ච ගැටුම් නේද කලමනාකරන්නට සංකල්පයක් විදිහට මේ මහජන සම්බන්ධතාවය කියන එක වර්ධනය. කියන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ කාර්මික යුගයක් බිහි වෙන්නේ. එතකොට කාර්මික යුගය බිහි වුණාට පස්සේ මේක ඇතුලේ සේවක සහ සේවය කියන සම්බන්ධතාව තුළ විවිධ ගැටුම් ඇති වෙනවා. තමන්ගේ ක්‍රියාවලීන් එහෙම නැත්නම් අධික ලෙස වැඩ ලබා ගැනීම, වැඩ කරවා ගැනීම සහ වැටුප් සම්බන්ධ ගැටලු මේ වගේ විවිධ ගැටුම් වලට. එතකොට මෙන්න මේ ගැටුම් කලමනාකරණය කරගන්නත් මේගොල්ලෝ අතර තියෙන හොඳ සම්බන්ධතාවය වර්ධනය කරගන්නත් මහජන සම්බන්ධතාවයේ සංකල්පයක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ දුම්රිය මාර්ග හා ගල්ලංගුරු කර්මාන්ත ශාලාවල සිදු කළ සේවක වර්ජනය පදනම් කරගනිමින් මහජන සම්බන්ධතාව ක්‍රියා කරපු අයිවි ලී ප්‍රථම මහජන සම්බන්ධතා කාර්යාලය ආරම්භ කරා කියන්නේ 1904 නිව්යෝර්ක් නගරදී. එතකොට මේකට හේතුව තමයි ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ දුම්රිය මාර්ග හා ගල්ලංගුරු කර්මාන්ත ශාලාවල සේවක වර්ජනයක් සිද්ධ වෙනවා. මෙන්න මේකට උපක්‍රමයක් විදිහට මේකට පිළියමක් විදිහට මහජන සම්බන්ධතාවය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අයිවි ලී කියන පුද්ගලයා ප්‍රථම මහජන සම්බන්ධතා කාර්යාලය 1904 දී නිව්යෝර්ක් නගරයේදී ආරම්භ කරනවා. ඒ වගේම පළමුවන හා දෙවන ලෝක යුද්ධ සමයන්වලදී මහජන සම්බන්ධතාව පිළිබඳ දැඩි අවධානයක් යොමු වෙනවා. ඇයි ඒ? එහෙම හේතුව තමයි පළවෙනි හා දෙවන ලෝක යුද්ධයක් කියලා කියන්නේ. විවිධ ආකාරයෙන් මිනිස්සු පීඩාවට පත් වෙන අවස්ථාවක්. එතකොට මේක ඇතුළෙදී
රැකියාවන් කරන අයද, දරුවන්ද, මහලු අයද, ගැහැණු අයද මේ කියන විවිධ පුද්ගලයන් මොකද යුද්ධයක් ඇති වෙනවා කියලා කියන්නේ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවනෝපායන් සාමාන්‍ය එදිනෙදා ක්‍රියාවලීන් සාමාන්‍ය පරිදි කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව අවහිර වෙනවා. එතකොට මෙන්න මෙතනදී මිනිසු තුල මේ යුද්ධය ඇති කරන පිරිස සහ මේ යුද්ධයට බඳුන්වන අනිකුත් යුද්ධය සමග සම්බන්ධ වන අනිකුත් පාර්ශ්වයන් පිළිබඳව යම්කිසි අප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට මේ අප්‍රසාදය කියන එක මගහරවා ගන්නට හොඳ අවස්ථාවක් තමයි මෙන්න මේ ඒ පුද්ගලයන් තුන සම්බන්ධතාවයන් ගොඩනගාගෙන. එතකොට මේ මහජන සම්බන්ධතාවය මේ කාලය තුළදී වර්ධනය වෙන්නේ මෙන්න මේ කියන හේතු කාරණා මත. එතකොට 1942 දී දෙවන ලෝක යුද්ධය ආරම්භය එල්ම ඩේවිස් කියන යුද්ධය සම්බන්ධ තොරතුරු බෙදා දීමේ කාර්යාලයක් පිහිටවනවා. ඇයි ඒ? ඒකට හේතුව තමයි යුද්ධය සම්බන්ධව තියෙන තත්ත්වය මිනිස්සු දන්නේ නැහැ. එතකොට ඒ අය පිළිබඳ විවිධ ආකල්ප පැන නැගිලා නේද? විවිධ අදහස් මතවාද පැන නැගිලා මේක සත්‍ය අසත්‍ය තොරතුරු විවිධ ලෙස එළි දැක්වීමක්. එතකොට මිනිස්සු ඒ තුළ කුපිත වෙන්න අවස්ථා වැඩි. එතකොට මෙන්න මේ කියන එක නවත්තන්න මිනිසුන්ට යුද්ධය පිළිබඳව කිසියම් වූ සාධනීය හැඟීමක් ඇති කරන්න ඕන නිසා එල්ම ඩේවිස් කියන පුද්ගලයා ආරම්භ කරනවා යුද්ධය සම්බන්ධ තොරතුරු බෙදා දීමේ කාර්යාලයක් මේ 1942 වර්ෂයේදී. එතකොට ඒ වගේම මේ කාර්යාලයේදී මහජන සහයෝගය ලබා ගැනීමට විවිධ මහජන සම්බන්ධතා උපක්‍රම භාවිතා කරලා තියෙනවා. මොකද මං හිතන්නේ යුද්ධයට තවත් පිරිස යවන්න ඕනේ, ඒවට කැමති අය සම්බන්ධ කරගන්න, යුද්ධයේ විවිධ තව පාර්ශ්වයන් යුද්ධ කරන අය විතර නෙමෙයි, තව ඒකට සම්බන්ධ කරන අනුකූල වෙන තවත් ක්‍රියාවලීන් වලට මෙන්න මේවට බාහිර සමාජය සම්බන්ධ කර ගැනීම සඳහා මේ ආයතන පිහිටුවා වෙන්න පුළුවන් නේද? එතකොට 1945 දී පබ්ලික් රිලේෂන්ස් කියලා ග්‍රන්ථයක් රචනා වෙනවා. මේක රචනා කරන්නේ එඩ්වර්ඩ් එල් බර්නිස් කියන පුද්ගලයා. එතකොට මෙයා මේ පබ්ලික් රිලේෂන්ස් කියන ග්‍රන්ථය හරහා 1945 දී මහජන සම්බන්ධතා පිළිබඳ න්‍යායාත්මක පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට ආචාර විද්‍යාවේ ඇති වැදගත්කම මහජන සම්බන්ධතාවයේ සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මේකේ සඳහන් වෙනවා. එතකොට 1950න් පස්සේ මහජන සම්බන්ධතාවයේ වෘත්තියක් විදිහට ලෝකයේ පුරා ව්‍යාප්ත වෙලා විශ්වවිද්‍යාලවල පවා ඉගැන්වීම් කටයුතු ආරම්භ කරනවා. එතකොට අද වෙනකොට ආර්ථික, දේශපාලන, සමාජීය වගේම පාරිසරික, නෛතික ආදී මේ සියලුම විශේෂේස්ත්‍රයන් තුළ මහජන සම්බන්ධතාවය කියන ක්‍රියාවලිය ව්‍යාප්ත වෙලා පවතිනවා. ඒ වගේම මහජන සම්බන්ධතාවය පිළිබඳව ඓතිහාසික අධ්‍යයනයක් කරන ජේම්ස් ග්‍රූනික් සහ ඩොට් හන්ට් කියන අය මේගොල්ලෝ ආකෘති හතරක් පෙන්වලා දෙනවා මහජන සම්බන්ධතාවය සම්බන්ධව. එකක් තමයි පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය, නැත්නම් ප්‍රෙස් ඒජෙන්ට්‍රි පබ්ලිසිටි මොඩල් කියන එක. 19 වන සියවසේ මහජන මතයට බලපෑම් කිරීමට ප්‍රවෘත්ති නිර්මාණය කරන නියෝජිතයන් ඇති කරනවා. ඒ වගේම ප්‍රවර්ධනය කියන අදහස මාධ්‍ය ලෝකයේ ඉදිරියට පැමිණෙනවා මේ පළවෙනි කොටසෙන්, ඒ කියන්නේ පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය හරහා. ඒ වගේම එමගින් අතිශයෝක්තියට මුල් තැනක් ලැබීම හා සත්‍යයට දෙවැනි තැන ලැබීම නේද? මහජන සම්බන්ධතාවය තුළ අතිශයෝක්තිය කියන එක කොහොමත් ඉදිරිපත් වෙන දෙයක්. එතකොට ඒක මාර්ග සන්නිවේදන බලපෑමක් දකින්නට ලැබීම කියන කරුණු හතර තමයි මේ පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය කියන එකෙන් අපිට දකින්න පුළුවන්. ඊළඟට මහජන තොරතුරු ආකෘතිය කියලා එකක් හඳුන්වනවා, පබ්ලික් ඉන්ෆර්මේෂන් මොඩල් කියලා එකක්. 20 වන සියවසේ මුල් භාගයේදී සත්‍ය හා නිවැරදි ප්‍රවෘත්ති වාර්තා කරන ඇති අවශ්‍යතාවය මතුවෙනවා මේක හරහා. ඒ වගේම සන්නිවේදනය මගින් සැඟවීමක් නොකළ යුතුයි යන්න අවබෝධ කරනවා. ඒ කියන්නේ සන්නිවේදනයෙන් වෙන්නේ තොරතුරු හෙළි දැක්වීම කියන එක අපි මීට කලින් සාකච්ඡා කරා 12 ශ්‍රේණි පාඩමේදී, මට ඔබට මතක ඇති. එතකොට මෙන්න මේ සන්නිවේදනය මගින් තොරතුරු හැඟවීමක් නොකළ යුතුයි කියන අදහස මෙන්න මේ කියන මහජන තොරතුරු ආකෘතියේදී මේ මොඩල් එකේදී ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒක මාර්ගික සන්නිවේදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කියලත් හඳුන්වලා දෙනවා. ඊළඟට තුන්වෙනි මොඩල් එක ද්විමාර්ගික අසමමිතික ආකෘතිය 2A
symmetric model. එතකොට symmetric model. එතකොට මේක හරහා 1900 දශකයේ වන විට පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයේ වැඩිවීම සහ ඉන් නැතිවෙන තරංගකාරීත්වයේ ප්‍රචාරණය කිරීම ඊළඟට තවත් දෙයක් වෙනවා මේ මොඩල් එක හරහා අලෙවිකරණ sannivedana ඉලක්ක ග්‍රාහකයන් මත ක්‍රියාත්මක වීම ඒ වගේම විද්‍යාත්මක පෙළඹවීම් පිළිබඳ අධ්‍යයනය වර්ධනය වීම හා ඒ සඳහා මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීම දේමාර්ගික sannivedanaya වර්ධනය වීම අසමබර බලපෑම් පිළිබඳ හඳුනා ගැනීමට හැකිවීම නේද යතෝක්ත sannivedana රටාව අතිශය බලපෑම්කාරී පරිසරයක් නිර්මාණය කිරීම. එතකොට මෙන්න මේ කියන කරුණු හයක් පිළිබඳ දීමාර්ගික අසමිතික ආකෘතිය හරහා මේ මොඩල් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දීමාර්ගික සමමිතික ආකෘතිය කියලා තව එකක් සාකච්ඡා කරන මොඩල්ස් හතරේ අවසාන එක 1980 වන විට මහජන සම්බන්ධතා යන විශේෂ වර්ධනය වීම ඒ වගේම බලපෑමයන් අහිතකර ලෙස වර්ධනය වීම නිසා ආචාර ධර්මවල වැදගත්කම ඉස්මතු වීම දැන් අපි කතා කරා මේ කියන මේ මේ යුද්ධ වලින් පස්සේ මේ කාර්මික විප්ලවයෙන් පස්සේ මේ sannivedanaya මේ අයහපත් ලෙස බලපෑම් සිද්ධ කරනවා කියලා නේද? එතකොට මේ බලපෑම කියන එක අහිතකර විදියට භාවිතා වීම මේක වර්ධනය වීම නිසා ආචාර ධර්මවල අවශ්‍යතාවයක් ඇති වුණා කියලා කියනවා. එතකොට එතෙක් පැවති ප්‍රයෝගකාරී ප්‍රචාරණ සංවිධාන වෙනස් විය යුතු බව වැටහීම නේද? ප්‍රචාරණය හරහා කෙරෙන්නේ කිසියම් ප්‍රයෝගකාරී ලෙස තමා කෙරෙහි යන්න අය අත්දහා ගැනීම. ඒ වගේම එවැනි සංවිධාන හා ග්‍රාහක අතර අවබෝධය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතුවීම, ගැටුම් निराකරණය, සාකච්ඡා, සම්මන්ත්‍රණ ප්‍රවර්ධනය, සිද්ධි කළමනාකරණයේ දියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය ගෞරව ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී උමනා මතවීම සහ අවසාන වශයෙන් මහජන සම්බන්ධතා විෂය ඵලදායි විෂයක් ලෙස වර්ධනය වීම. එතකොට මේ කියන මේ මහජන සම්බන්ධතාව පිළිබඳ ඓතිහාසික අධ්‍යයනය කරමින් ජේම්ස් ග්‍රෝනික් හා ඩොට් හන්ටර් කියන අය ඉදිරිපත් කරන ලද ආකෘති හතරේ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. එතකොට දැන් sannivedanaya මේ විෂයට අදාළ විදිහට අපි මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය ගැන සාකච්ඡා කරාම අපිට ලැබෙනවා කිසියම් කරුණු සමුදායක් මේ පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට දැන් ඔබට වැටහෙන්නට ඇති මහජන සම්බන්ධතාවය කියන විෂයමාලා විශේෂේත්‍රය ලෝකයේ වර්ෂ 4000කට තරම් ඉපැරණි ඉතිහාසයක් ලබා දෙන මේ වෙනකොට නැතුවම බැරි ඒකකයක් නැතුවම බැරි විශේෂේත්‍රයක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙමනම් අදට අපි පාඩම අවසන් කරමු. තවත් දවසක හමු වෙමු මහජන සම්බන්ධතාවය ඉතිරි කොටසින්. ඉතින් අපි ඔබත් එක්ක එකතු වෙන්නේ tuition.lk වෙබ් අඩවියත් එක්කයි. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක තවදුරටත් ඉදිරියට ඔබට කිසියම් දැනුමක් ලබා ගන්නට හැකි වේවි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. එහෙනම් ආයුබෝවන්. මම රසාංජලී ටීචර්.